මේ තව නොබෝ වෙලාවකින් දේශපාලන මණ්ඩලයේ සිරු සභිකයින් සහභාගී වෙනවා. තීරණය ගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානකින් යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක සිලින්ඩරේ වෙන්නත් පුළුවන්. තාම අපි දැන් මට පොද්දුවේ පෞද්ගලික තීරණ කියන්න බෑනේ. පක්ෂයක් විදියට පක්ෂයේ අර ලේකම්තුමා දැන් එනවා. මේ එතකොට මේ බහුතරයක් කැමැත්ත පල කරලා තියෙන සිලින්ඩරින් යන්න. එතකොට ඔබතුමාලා විතරයි දැන් කුටුවෙන් යන්න ඕන කියලා කියන්නේ. නෑ, අපි කිව්වේ තවදුරටත් පොද්දුවේ පක්ෂයේ විධායක සභාව සහ ඒකගේ අනුමැතිය අරගෙන අපි දැනුම් දෙන්නම් කියන එක. ඔව් නේ. තාම ෂුවර් නෑ මොකෙන්ද යන්නේ කියන එක. නෑ, මේ පිළිබඳව දැන් සාකච්ඡා කරමින් පවතින. හැබැයි දයසිරි ජයසේකර මහත්තයා කියලා තියෙනවා. මෙතන මේ කොමිසම් සභාවට ලිපියක් යවලා තියෙනවා. ඒ කියන්නේ කිසිසේත්ම පුටුව ලකුණෙන් යන්න මේ අවසර දෙන්න එපා කියලා. ඒ මොකද දැන් තීන්දුව තීරණ ගන්නවා කියලා. ඔව් ඉතින් එතුමා තීන්දුව තීරණ ගත්තට මැතිවරණ කොමිසම විසින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන්න පුළුවන් දේශපාලන පක්ෂ මොනවාද කියන එක ගැසට් කරලා තියෙනවා. මේ වන විටත් ඇල්පිටිය ප්‍රාදේශ සභාව සඳහා නාම යෝජනා බාර දීලා තිබෙන්නේ. දයසිරි ජයසේකර අපේ මිත්‍ර හිටපු ලේකම්තුමාට කියන්න පුළුවන් එතුමාගේ සතුට සඳහා. ඒ කියන්නේ දැන් මේ ගෑස් සිලින්ඩරේ ලකුණෙන් ගොම් වෙන ලකුණෙන් ගිය කුටු නැතුව ඔබතුමාලා මේ සහාය දෙන්නද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට තමයි අපි ප්‍රතිපත්ති මේ තීන්දුවක් ගන්න. මොනම ආකාරයකටවත් අපි පෞද්ගලිකව පක්ෂයේ තීන්දුව වලට පටහැනිව කටයුතු කරන්නේ නැහැ. තනිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුටු ලකුණෙන් උනත් යන සූදානම්. නේද? ඒ පිළිබඳව අපි අවසාන සාකච්ඡාව දැන් කරන්න ඕනේ. දැන් අපි දැක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ පිරිසක් මේ ජාතික ජන බල වේගයට කොන්දේසි විරුද්ධව සහය දෙනවා. ඔව් මම ඊයේ ඒක දැක්කා. මොකද හිතන්නේ? ඒ කියන්නේ නෑ, ඉතින් හොඳයි. ඉතින් පෞද්ගලික ඕන කෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදී රටක කැමැති දේශපාලනයක් හදාරන්න පුළුවන්කමක් තිබෙනවා. ඒක යාන්ට ගිහිල්ලා පෝස්ටර්ස් එහෙම ගහන්න පුළුවන්. ඔවුන් කියන්නේ මේ අපි කිසිම දෙයක් இல்ல නෑ කියලා. පලාස් සභාවත් මහා ඇතිමන් වල කිසිම දෙයක් එපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මේ දූෂිතයන් එළවන්න ඕන කියලා තමයි කියන්නේ. කවුද මේ? ඔව් ඉතින් මීට මාස කීපයකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවිධ පිල්ල වලට ගියා. ඉතින් පිල්ල වලට ගිහිල්ලා කියපුවා තාම රටේ ජනතාවට සහ පාක්ෂිකින්ට අමතක නෑනේ. හරි නේ, අර තීන්දුව තියෙනවා. සභාපතිතුමා එනවා, ජ්‍යෙෂ්ඨ සභාපතිවරු පැමිණෙනවා, දේශපාලන මණ්ඩලයේ සභිකයන් සහභාගී වෙනවා. ඔබතුමාලා ඔය ප්‍රශ්නේ මයින් ඔහොම අහන එක අසාධාරණයිනේ. මං තනියෙන් ඉතින් මං එතකොට මං තීරණය කරලා සාකච්ඡාවට යන්නේ. ඔබතුමාලා අසරණ බව පේනවා නේ? අස කිසිම අසරණ වීමක් නැහැ. කිසිම අසරණ නැත්තම් ඇයි මේ තැන් තැන් වල දුවන්නේ එක පැරේට? අපි අතින් යනවා කියලා ඉන්නන්නකෝ ඡන්දේ. අනේ ඩාලි පාරට එන්නේ නැතුව කොහෙද තැන් තැන් වල අපි යන්නේ? අනේ මහත්තය හම්බෙන්න කොච්චර යනවද? අපි ජනාධිපති වර්ණයේදී ඒ කටයුතු සිදු කරලා තියෙන නිසා අපේ ඒකකතාවේ සුහදතාවය මොනම ආකාරයකවත් ගැටලුවක් ඇති වෙලා නැහැ. අපි සාකච්ඡා මාර්ගය තමයි ප්‍රශ්න ඉස්සද ගන්න. හරි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබතුමාලා කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මහත්තය ජනාධිපති වර්ණයේදී සහාය දු පළ කිරීම සම්බන්ධව දුක්කෙනවද? නෑ, කිසිම දුක් වීමක් වෙන්නේ නෑ. ජනතා මතය පිළිගන්නේ මේ. ඔව්. හැම කෙනෙකුටම දිනන්න පුළුවන්කමක් නෑ. ඒක තමයි ඡන්ද තියන්නේ. ඉතින් ඡන්දය තිබ්බට පස්සේ ජනතාවගේ මතයට අපි ඉස්සනමන්න ඕනේ, ගරු කරන්න ඕනේ. ඉතින් මේ පිළිබඳව අපි කිසිදු ආකාරයක ගැටලුවක් නෑ. ජනතා මතයෙන් තෝරගත්ත ජනාධිපතිතුමාට හොඳ වැඩවලදී අපි අපේ සම්පූර්ණ සහයෝගය පක්ෂයක් විදිහට අපි ලබා දෙනවා. ඔව්. ඊළඟට දස් පක්ෂය අද පැවැත්වෙන්නේ දේශපාලන මණ්ඩලයේ. දේශපාලන මණ්ඩලයේ. මේ සමගාමී විවාහය ප්‍රකාශ කරනවා. කවුද? සමන් රත්නප්‍රිය මහත්තයා. පක්ෂයක් කියන උතුමාලා ඉදිරියට පළ කරලා අවසන් කියලා ගෑසින් ඉන්න තරල් කරන්නේ. ඉතින් ඒක සමන් රත්නප්‍රිය මහත්තයා හන්න ඕනේ. මන් දන්නේ. නෑ නෑ. මේ සාකච්ඡාව උතුමාලා ගියා නේද? මම සහභාගුණා. හැබැයි එතුමා සහභාගුණ නැහැ සාකච්ඡාවට. ඒක තමයි. එතුමා සහභාගුණ නැහැ සාකච්ඡාවට. මේ හිටපු ජනාධිපති රොයල් ලික්කුමසිංහ මහත්තයා හිටියද ඒ සාකච්ඡාවේ? ඔව් හිටියා. විශේෂයෙන්ම ජනාධිපති වර්ණයේදී කටයුතු කරු සිවිල් පාර්ශව ඒක රාසි වෙලා යා යුතුයි කියන තැන ඉන්නවා. අපිත් එතන ඉන්නවා, කිසිදු ගැටලුවක් නැහැ. දේශපාලනය කරන්න නැහැ කොහොම අපි දහිතුන් නම් ගෙදරම යයි කියලා. තාම ඉන්නවනේ. ඒක එතුමාගෙන් අහන්න ඕනේ. ඒක එතුමාගෙන්. හා හරි හරි. ඔල් හැපි එකයිනේ. අපි සතුටින් ඉන්නේ කොහොමද?